ආයෙත් නම් රැවටෙන්න එපා. කිරිතේ නම් ෆියෝඩෙල් විතරමයි. සම්බුද්ධ ශාසනයට කළ සේවයේ අගයමින් ත්‍රිනිකායික පළාත් මහසංගරත්නය විසින් ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත අද ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී ගෞරවනාමය පිරිනමනු ලැබුවා. ඒ කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී. ධනරුවන්ගේ ආශිර්වාදයෙන් ලෝක ශාසනික වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය. අදිත් ප්‍රේමදාස මහත්මයා හම්බන්තොට දිස්ත්‍රික්කේ කොපමණ චෛත්‍ය හැදුවද ජලනි මෙතනේ මම පන්සලේ පොඩි හාඳුරු 19ක් මහාන කළා. ඒ හැමෝටම අධ්‍යාපන ආධාර කරන තේ ප්‍රසිද්ධ කළා කියන ඒවා නෙමෙයි. අවුරුදු 16ක්ම දිසමහරා විහාරස්ථානයේ කටින පූජාවක සිද්ධ කළා. ඒක නිසා නමුනාම දෙන්නේ ලැබිය යුත්තන්. අද රටේ සම්බුද්ධ ශාසනය දිහා බලනකොට හැම අතකින්ම අභියෝග රසකට මුහුණ දීලා තියෙනවා. මෙවන් මොහතක සිදුවී යුත්තේ කුමක්? අපේ පන්සල් පද්ධතිය රැකගැනීම, මහා සංඝරත්නය සුරක්ෂා කිරීම. අපි ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා මේ වන විට රට පුරාවටම චෛත්‍ය රාජානන් වහන්සේලා පමණක් 12 ඉදි කළලා සසුනට පූජා කළා තිබෙනවා. බලාපොරොත්තුව දිස්ත්‍රික්කයකට 40 බැගින් චෛත්‍ය රාජානන් වහන්සේලා 1000 ක්‍රියාත්මක කිරීම. මට මතකයි මගේ පියාණන්ටත් චෝදනා ආවා ඌනුවට වැඩිය පන්සල් වලට ගිහිලා මල් පූජා කරයි. ඒ කාලේ විරුද්ධවාදී නමක් ගැතුවා පුෂ්ප කුමාර කියලා. මොකද ඒකට හේතුව මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන සේවාව අකර්මණ්‍ය කරලා ශාසනික සේවාව වළක්වන ඒ දරපු උත්සාහය. එදා හරි ගියෙත් නැහැ, අද හරියන්නේත් නැහැ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.